ආයුබෝවන් වෙඩින් ඇඩ්වයිසර් YouTube නාලිකාවට ඔන්න අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා මේ වෙනකොට අපි වෙඩින් එකක මූලිකාංග මොනවද ඊට පස්සේ එතනින් ගිහිල්ලා වන් ඩේ ෆන්ක්ෂන් එකක් plan කරද්දී අපි මොනවද දැනගන්න ඕන දේවල් වන් ඩේ ෆන්ක්ෂන් එකේ ෂෙඩියුල් එක හැදෙන්නේ කොහොමද වෙඩින් එකේ බජට් එක හදන්නේ කොහොමද මොන වගේ වියදමක් යනවද මේ වගේ ගොඩක් දේවල් අපි කතා බහ කරලා ඉවරයි මේ වෙනකොට ඉතින් ඕගොල්ලෝ දැනටත් ඒ වීඩියෝස් බලලා නැත්නම් පහල description එකේ අපි මේ link ටික add කරලා තියන්නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ ටික බලන්න ඒ වීඩියෝ ටික බැලුවට පස්සේ ඔයාලට wedding එක plan කරන එක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඉතින් ওই videos අපි දාන අතරතුරේ අපිට ආපු ප්‍රධානතම ඉල්ලීමකට තමයි මේ වීඩියෝ පටේ අපි අද අරන් ඉන්නේ ඉතින් ඔයාලගේ ඉල්ලීමට අනුව අද අපි මේ වීඩියෝ පටෙන් කතා කරනවා outdoor function එකක් outdoor evening function එකක් plan කරද්දී ඔයාලා අවධානය යොක් කර යුතු මූලික කරුණු කාරණා මොනවද කියලා. තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් මතකතුව පහල තියෙන subscribe button එක click කරන්න bell icon එකත් click කරන්න. ඔයාලගේ wedding එක plan කරන්න අවශ්‍ය හැමදේම මේ channel එක හරහා අපි කියලා දෙනවා. එහෙනම් අපි බලමු evening outdoor function එකේදී ඔයාලා දැනගන්න ඕනේ මූලික දේවල් මොනවද කියලා. ගොඩක් වෙලාවට outdoor functions ගන්නේ රාත්‍රී කාලයට එහෙමත් නැත්නම් evening time එකට. ඒ මොකද outdoor function එකේ තියෙන ලස්සන සුන්දරත්වයේ වඩා මතු වෙන්නේ ඒ lightings එක්ක මේ හැම දෙයක් එක්කම ඒක වෙනසක් බවට පත් වෙන්නේ මේ හවස් වරුවේදී අපි කියනවා අඳුර වැටිගෙන එන වෙලාවත් එක්ක මේක යද්දී ඒක හින්දා බොහෝ දෙනෙක් outdoor function වලට යන්නේ හවස් වරුවේදී. හැබැයි එහෙමයි කියලා දවල් වරුවේ දවල් කාලේදී outdoor function නොගන්නවා කියන කාරණාව නෙමෙයි මම මේ කිව්වේ. අනිවාර්යෙන්ම දවල් කාලේදීත් outdoor function ගන්න ඕන තරම් weddings අපි දැකලා තියෙනවා සහ අපි plan කරලා තියෙනවා. ඉතින් එතනදි කිසිම අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ තමයි දවල් කාලේදී දවල් තියෙන දැඩි අවරශ්මියත් එක්ක ඔයාට අනිවාර්යෙන් මේක cover කරන, ඒ කියන්නේ tent එකකට යන්න වෙනවා. එතකොට ඔයාට අර outdoor කියන ගතිය ඇතුලේ indoor කෑල්ලකුත් අරගෙන එන්න වෙනවා. ඉතින් ඒකින්ද මේ සියල්ලම එක්ක outdoor function එකක් වඩාත් ගැලපෙන්නේ සවස් කාලයට එහෙමත් නැත්නම් මේ ඉර බැහැලා අඳුර වැටිගෙන එන කාලේදී පවත්වන්න තමයි. හරි. ඒ කොහොම වෙතත් අපි එහෙනම් දැන් අද කතා කරන්නේ outdoor evening function එකක් ගැන. මේ වීඩියෝ පාඩේ හරහා අපි කතා කරමු කොහොමද outdoor evening function එකක් නම් ඔයා ගන්න ඉන්නේ දිනයක් තෝරගන්නේ මොනවද අවධානය යොමු කර යුතු කරුණු කාරණා. ඊට පස්සේ කොහොමද venue එකක් hotel එකක් select කරගන්නේ කොහොමද? මොනවද වඩාත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ? ඊට පස්සේ ඔයාගේ budget එක කොහොමද outdoor function එකක් ගද්දී evening function එකකට යද්දී ඔයාට අමතර පිරිවැයක් දරන්න වෙනවද? එහෙම නැත්නම් ඔයාගේ cost එක අඩු කරගන්න පුළුවන් කමක් තියනවද? budget එක හැසිරෙන්නේ කොහොමද කියන එක එකටත් අපි ඔයාට අවබෝධයක් ලබා ගන්න පුළුවන් දේවල් මේ වීඩියෝ පාඩේදී කියලා දෙන්නම්. ඊට පස්සේ කොහොමද schedule එක හදාගන්නේ? අපෙන් ගොඩක් දෙනෙක් ඇහුවා evening function එකේදී schedule එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපි ඒකට උත්තරයක් ලබා දෙනවා. ඊට පස්සේ කාල කළමනාකරණය කරන්න සහ event planning පැත්තදී ඔයා අවධානය යොමු කරන්න ඕනේ මොනවද කියලා. මොකද මෙතනදී ඒක ගැන සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු කාරණා කිහිපයක් තියෙනවා. අපි කතා කරමු ඒ පිළිබඳව. ඊට පස්සේ entertainment පැත්ත කොහොමද day function එකකුයි evening function එකක් සහ outdoor කියන තැනදී වෙනස් වෙන්නේ. ඊට පස්සේ decoration වලදී ඔයා මොනවද වැඩිපුර අවධානය යොමු කළ යුතු දේවල්, photography වලදී photography සම්බන්ධයෙන් ඔයා අවධානය යොමු කළ යුතු දේවල් තියෙනවද? තියෙනවනම් ඒ මොනවද? සහ අවසාන වශයෙන් dressing එක ගැන මනමාලයාගේ සහ මනමාලියගේ ඩ්‍රෙසින් එකේදී ඩ්‍රෙස් කරද්දී මොනවද අවධානය ලක් කළ යුතු මූලික කරුණු කාරණා කියලා. හරි. එහෙනම් ඔය කියන කරුණු කාරණාත් එක්ක අපි මේ වීඩියෝ පටේ වැඩ ටික පටන් ගමු. අපි මුලින්ම කතා කරන්නේ කොහොමද දිනයක් තෝරගන්නේ කියලා. ඔයාලට දිනයක් තෝරගනිද්දී අවධානය දෙන්න ඕනේ මූලිකම කරුණු කාරණේ තමයි අපි දන්නවා අවුරුද්දේ යම් කාල පරිච්ඡේද තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ වීඩියෝ පටයේ උදාහරණ කාලවකවානුව කියන්නේ මේ පොසොන් මාසය. පොසොන් මාසයෙම ගත්තාම සෑහෙන වැසි සහිත මාසයක්. පොසොන් වැස්ස අපිට ප්‍රෙඩිකට් කරන්නත් අමාරුයි සමහරක් වෙලාවට. මේ හොඳට පායලා තියෙනවා ඊළඟ මොහොතේ වැස්ස ඇදහැලනවා. ඉතින් ඒ වගේ අපි වහිනවා කියලා දන්න කාල පරිච්ඡේදවලදී ඔයා outdoor wedding එකක් plan කරන්න යන්න එපා. මොකද
එහෙම ගත්තට පස්සේ ඔයාට වගේ ෆන්ක්ෂන් එක ඉවරනකම් ලොකු ස්ට්‍රෙස් එකක තමයි ඉන්න වෙන්නේ. මොකද වැස්ස කොයි වෙලාවේ වැටෙයිද මගේ ෆන්ක්ෂන් එකට මොනවා වෙයිද ඒකින්ද ලොකු ස්ට්‍රෙස් එකක් එක්ක තමයි ඔයාට යන්න වෙන්නේ. ඒකින්ද හොඳටම අවුරුද්දේ රේන් ෆෝකාස්ට් එක බලන්න, වෙදර් ෆෝකාස්ට් එක බලන්න. ඒ ෆෝකාස්ට් එක ඇතුලේ අවුව අවුරශ්මියේ තියෙන මාසයක් ඇතුලේ ඔයා ඔයාගේ ෆන්ක්ෂන් එකට ඩේට් එක යොදා ගන්න. එහෙම යොදා නොගත්තොත් අර මං කිව්වා වගේ ඔයාට ෆන්ක්ෂන් එක වෙනකන් ලොකු ස්ට්‍රෙස් එකක් එක්ක ඉන්න වෙන්නේ. අනිත් එක ඔයා ප්ලෑන් කරන හැම දෙයක්ම වතුර යන්න පුළුවන්. ඒකින්ද පටන් ගන්න තැනෙදිම දිනයක් යොදා ගන්න තැනෙදිම හොඳට අවධානය යොමු කරන්න. මේ ලංකාවේ මේ දවස්වල වහිනවද, මේ කාලෙදී වැස්ස ෆෝකස් කරලා තියෙනවද, වෙදර් රිපෝට් එක කොහොමද, ඕගලන්ට ඉන්ටර්නෙට් එක හරහා මේ දේවල් හොයන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේ දේවල් කරන්නෙත් කියලා. හරි, ඕක තමයි දිනයක් තෝරා ගැනීමද අවධානය ලක් කරතු මූලිකම කරුණ. ඊට පස්සේ කොහොමද අපි හෝටල් එකක් එහෙම නැත්නම් වෙනියු එකක් සිලෙක්ට් කරගන්නේ? හරි, දැන් අපි සාමාන්‍යයෙන් ඩේ ෆන්ක්ෂන් එකේ දිනක් අපි හෝටල් එකට යනවා. හෝටල් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මෙනු එක ඉල්ලනවා. ඒ මෙනු එක අනුව අපිට හෝල් එක හම්බ වෙනවා, ලයිටින්ග්ස් හම්බ වෙනවා, ටේබල්, චෙයාර්ස් මේ ඔක්කොම අපිට හම්බ වෙනවා. හැබැයි ඔයා අවුට්ඩෝ ෆන්ක්ෂන් එකක් ගන්නවා නම් ඔයාට තියෙන ඔප්ෂන් කීපයක්. ඔයාට හෝටල් එකක්ම ගාඩන් එකක් හොඳ ලස්සන ගාඩන් එකක් තියෙන හොඳ ලස්සන view එකක් තියෙන හෝටල් එකකට වාගේ වෙඩින් එක අරගෙන යන්න පුළුවන්. එතකොට මේ හෝටල් එකෙම දෙනවා outdoor function වලට දෙන පැකේජ් එකක් වෙනම. ඒ පැකේජ් එක අනුව ආට ගන්න පුළුවන්. එතකොට ඔයාට ඒ food menu එක හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාගේ table ටික, chairs ටික මේ ඔක්කොම ටික ඔයාට හම්බ වෙනවා. ඒකින්ද ඔයාට ඒ වගේ පැකේජ් එකකට යන්න පුළුවන්. ඒ වගේ තැනකට යන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හෝටල් නොවන ලස්සන garden තියෙන locations තියෙනවා. ඔයාට ඒ වගේ තැනකට ගිහිල්ලා කේටරින්ග් එකකට වගේ කැමරා ටික දීලා ඔයාට පුළුවන් ඒ තැන සකස් කරගන්න ඔයාට අවශ්‍ය විදිහට. ඉතින් එතකොට ඔයාට ඔන්න ඔය ඔප්ෂන් එකත් පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. හරි, එතකොට මේ අවුට්ඩෝ ෆන්ක්ෂන් එක ඇතුලේ ඊවිනිං ෆන්ක්ෂන් එකක් නේ අපි ගන්නෙ. එතකොට අපි බලන්න ඕනේ පළවෙනි කාරණාවක් තමයි අපි ගන්න ලොකේෂන් එක ඇතුලේ ලයිටින්ග්ස් කොහොමද. ඒ කියන්නේ අපිට ලයිටින්ග්ස් මේ හෝටල් එක හරි මේ ගන්න ලොකේෂන් එකත් එක්ක හම්බ වෙනවද? ඔයගොල්ලෝ දැකලා ඇතිනේ අර උඩින් ලස්සනට බල්බ් වල ඇදලා 5 වෝට් බල්බ්, ඊට පස්සේ ඔයාගේ එන ලොකේෂන්ස් වල ලස්සනට ලයිට් දාලා. සාමාන්‍යයෙන් අපි හෝටල් එකක් ඇතුලේ හෝල් එකක් ඇතුලේ කරනවට වඩා ලයිටින්ග්ස් වලින් ඔයාගේ ෆන්ක්ෂන් එක ලස්සන කරන්න පුළුවන්. ෆන්ක්ෂන් එකට ලොකු ආලෝකයක් එකතු කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද outdoor evening function එකක් ගනිද්දී ඒ location එක select කරද්දී එතන lightings පිළිබඳව ඔයා මූලික අවධානය යොමු කරන්න. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ location එකෙම ඔයාට ඒව provide කරනවද? එහෙම නැත්නම් අපි විසින් ඒව provide කරගන්න ඕනේද? අපි වෙනම service එකක් විදිහට ඒක ගන්න ඕනේද කියන කාරණාවට ඔයා අවධානය යොමු කරන්න. ඊට පස්සේ මෙතන logistic and facilities කියලා කියන්නේ මොනවද එතන අපිට තියෙන්නේ? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. සාමාන්‍ය wedding එකකදී ඔයා දන්නවනේ එන කට්ටියට වාඩි වෙන්න chairs තියෙන්න ඕනේ, ඊට පස්සේ tables තියෙන්න ඕනේ. එතකොට අපි අපේ function එකේදී ඒ අදාළ chairs සහ tables කොහොමද සපය ගන්නෙ? මොන වගේ chairs tables වලටද යන්නේ අපි? මෙන්න මේ කියන කාරණාව ඔයාට වැඩිපුර අවධානයක් යොමු කරන්න වෙනවා. සාමාන්‍යයෙන් මේ Tiffany chairs කියන chairs තමයි වැඩිපුර මේ garden wedding එකේදී පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය chairs වලට උනත් යන්න පුළුවන් chair cover එකක් එක්ක. ඉතින් ඔයා තීරණය කරන්නට ඕනේ ඔයාට ලැබෙන්නේ මොනවද location එකකින් සහ ඔයාට අවශ්‍ය මොනවද කියන කාරණාව. එහෙම අවශ්‍ය දේ ලැබෙන්නේ නැත්නම් ඔයාට සිද්ධ වෙනවා වෙනම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් හරහා ඒ දේවල් සපය ගන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ ලොකේෂන් එක ඇතුලේ කොහොමද බාත්รูම් ෆැසිලිටීස් තියෙනවද, ඊට පස්සේ වොෂ්රූම්ස් තියෙනවද, හරියට ඒව මේන්ටේන් වෙලා තියෙනවද, ඊට පස්සේ පාකින්ග්ස් කොහොමද, ඔන්න ඔය කියන කාරණා පිළිබඳවත් ඔයා අවධානය යොමු කරන්නට ඕනේ. ඊට පස්සේ අපි මෙතන ගන්න නයිට් ෆන්ක්ෂන් එකක් හින්දා ට්‍රාන්ස්පෝර්ටේෂන් පිළිබඳව ට්‍රාන්ස්පෝර්ට් කොහොමද සපය ගන්න පුළුවන් කියන කාරණාව පිළිබඳවත් විශේෂයෙන් අපි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද සමහරක් වෙලාවට අපි වාහනයකින් නැති කෙනෙකුට අඩුමතරමේ ටැක්සි එකක් සපය ගන්න, පික්මී එකක්, ඌබර් එකක් දාගන්න හරි පුළුවන් තැනක් ඉතින් ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඔයාගේ ෆන්ක්ෂන් එකට එන කට්ටිය රෑ 10 11 11 මාර ඔය 12 ඔය කියන කාල වකවානුව වෙනකන් ඔයාගේ ෆන්ක්ෂන් එකේ රැඳෙන්න නම් ඒගොල්ලන්ට මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් සපයා ගැනීමේ පහසුවක් ඒ ස්ථානයේ සම්බන්ධව තියෙන්නට අවශ්‍යයි. ඉතින් ඒකින්ද ඒක ගැනත් ඔයා අවධානය යොමු කරන්න. ඔයා ගන්න ලොකේෂන් එක කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. ඒකට ළඟා වෙන්න ඒකෙන් පිටත් වෙලා යද්දි ඒ අවශ්‍ය ට්‍රාන්ස්පෝර්ට් සපය ගන්න හැකියාවක් නැත්නම්. ඉතින් ඒ පිළිබඳවත් මූලික අවධානය යොමු කරන්න ඔයා තැනක් තෝරගනිත්.
හරි ඊට පස්සේ අපි කතා කරනවා බජට් එක ගැන කතා කරද්දී දැන් මං කලින් වෙනියු එකක් සපය ගනිද්දී ඔයාලට දේවල් ටිකක් කිව්වනේ ඒ කියන්නේ මෙන්න මෙහෙමයි අපි මෙතනදී බලන්න ඕනේ අපිට හම්බ වෙන ලොකේෂන් එක ඇතුලේ අපි ටේබල්ස් වෙනම ගන්න ඕනද චෙයර්ස් වෙනම ගන්න ඕනද ලයිටින්ග්ස් වෙනම ගන්න ඕනද මෙන්න මේ කියන කාරණා ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් අවුට්ඩෝ වෙඩින් එකකදී නම් අපි මේකට ටෙන්ට්ස් මොනව හරි ගන්න ඕනද එහෙමත් නැත්නම් අපිට ट्रांसपेरेंट टेंट तीन ट्रांसपेरेंट टेंट वगे अरे लुकूट दी ट्रांसपेरेंट टेंट एतुले तम इतकोट वगे फंक्षन करेंगे टेंट एनवा यटट स्टेज तीयनोने पास इकट खापीनो मेन मे वगे गुडक देवल सपेगा तीयन इधं इतकोट ए देवल कुहमत सपेगा एव हम विनवाद अभी विनमे अयकन कारनाटिका मे लोकेशन संबंध कारण वली तमाइ बजेट सामान्य फंक्षन बजेट तरी विनस्वे फोटोग्रफी वोलट ड्रस् करवाट अनी देवल बजेट विनसक विनने वाट मतका अभी खाली वीडियो पटे कथा करा अभी बजेट कदि मुदाल व्यंकरण मूलिक अंग मुनवाद ये मूलिक अंग मुदाल व्यंकर व्यंकर अदागत बजेट कदम दाकिन इतकोट इतने मिन्न मे हॉटेल हेमंत वेनुटे मुदलिता ओयाट विनसक विनवना विनसक विन ඒකනේ සමහරක් වෙලාවට අපිට පුළුවන් මේක හෝටල් එකකට යනවට වඩා low budget එකකට යන්න. ඒ මොකද සාමාන්‍යයෙන් හෝටල් එකක දෙන පැකේජ් එක ඇතුලේ ප්ලේට් එකක දෙන ප්‍රයිස් එක ඇතුලේ හෝල් එකේ charges. ඊට පස්සේ AC වලට යන charges. මේ ඔක්කොම එකතු වෙලා තමයි ඔයගේ ප්ලේට් එකේ ප්‍රයිස් එක එන්නේ. හැබැයි outdoor යද්දි වෙඩින් එක AC charges, හෝල් charges ඒ දේවල් එකතු වෙන්නේ නැති හින්දා ඔයාට හම්බ වෙන ප්ලේට් එකේ ප්‍රයිස් එක සාපේක්ෂව අඩුයි. එතකොට ඔයාට එතන cost saving එකක් තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව ඔයා බලන්න ඕනේ ඔයාට අලුතෙන් ඇඩ් කරගන්න වෙන දේවල් මොනවද කියලා. ඔයා lightings යනවා නම් light වලට කොච්චර cost එකක් යනවද? ඔයා වෙනම chairs ගේනවා නම් ඒකට කොච්චර cost එකක් යනවද? ඔන්න ඔය දේවල් පිළිබඳව අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාට තව option එකක් තියෙනවා. මොකක්ද? hotel එකකට යන්න නැතුව hotel menu එකක් යන්න නැතුව garden එකක් අරගෙන catering service එකකට කැම ටික දීලා ඔයාට පුළුවන් අනිත් දේවල් සපේ ගන්න. අන්න එතකොට ඔයා එහෙම option එකකට යනවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ catering service එක කොහොමද සාමාන්‍යයෙන් hotel එකකට වඩා catering එකට යද්දි menu එකේ price එක අඩුයි අපිට අඩුවට කරගන්න පුළුවන්. ඊට සාපේක්ෂව අපි සපේ ගන්න ඕනේ අනිත් දේවලුත් ඔක්කොම. මොනවද? chairs, टेबल्स अर मं क्यू वगे लाइटिंग ईट पास अभी ट्रांसपेरेंट टेंट बल्ट आना एवा කොහොමත් අපිට මාකටින්ස් කීපයක් අවශ්‍ය වෙනවා. ඒ දේවල් මේ ඔක්කොම දේවල් අපි සපේ ගන්න වෙනවා පිටින්. එතකොට ඒ යන කෝස්ට් එකත් එක්ක ඔයාලා කම්පෙයා කරලා බලන්න වෙනවා. එහෙම කම්පෙයා කරලා බලුවාට පස්සේ සාමාන්‍යයෙන් අවුට්ඩෝ ෆන්ක්ෂන් එකක් ඉන්ඩෝ ෆන්ක්ෂන් එකකට වඩා අඩු මුදලකට ගන්න පුළුවන්. ඔයා ඒක කෙයාර්ෆුලි හෑන්ඩල් කරා. රයිට්. ඊට පස්සේ ෂෙඩියුල් එක කොහොමද මෙතනදී ෂෙඩියුල් එක වෙනස් වෙන්නේ? ෂෙඩියුල් එක වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඔයාට මේ ලුකුවට හිතන දෙයක් නෙමෙයි. මොකද අපි ඩේ ෆන්ක්ෂන් එක ගත්තාම ඩේ ෆන්ක්ෂන් එකට අමතරව පොඩි දේවල් ටිකක් විතරයි මේක ඇතුලේ වෙනස් වෙන්නේ. ඊට අමතරව අර ටයිමින් එක වෙනස් වෙනවා. හරි, ඒකෙන් ද අපි ඩේ ෂෙඩියුල් එක ගැන කතා කරපු වීඩියෝ පටේ ගත්ත ෂෙඩියුල් එකම මෙතනට ආදේශ කරගමු. ඒ ආදේශ කරලා එතනදී ටයිමින්ග් වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ටට්ටක් ගාලා බලාගෙන යමු. එතකොට ඔයාට සාමාන්‍යයෙන් අපි කිව්වා මේ වීඩියෝ පටේදීත් පැය දෙකක්වත් ෆොටෝෂූට් එකකට වෙන් කරන්න ඕනේ ඔයාත් එක ගෲප් එකක් ඉන්නවනම්. ඉතින් එතකොට ඔයාට අඩුම තරමේ 3:00 5:00 වගේ ටයිම් එකක් ඔයාට ෆොටෝෂූට් එකකට වෙන් කරන්න වෙනවා. ඉතින් එතකොට ඔයා 3:00 ෆොටෝෂූට් එක පටන් ගන්නවා කියන දෙනින් ප්ලෑන් කරනවා. ඊට පස්සේ ප්ලෑන් කරලා ඉවර වෙලා ඔයා හෝටල් එකට එන්න ඔයා එතනම නෙමෙයි නම් ෆොටෝස් ගන්න ඔයා හෝටල් එකට එන්න ඕනේ. ඒන ටයිම් එකක් තියලා අපි 6ට මොකද අපි හිතනවා 6:00 තමයි වගේ පෝරු සෙරමනි එක තියෙන්නේ කියලා. පෝරු සෙරමනි එක ගන්න අපි 6ට නැටුම් වෙල්කම් ඩාන්ස් එකකින් ඔයාව පිළි අර ගන්න පටන් ගන්නවා. එතකොට ඊළඟට අපි සමහර දෙනෙක් අහපු ප්‍රශ්නයක් තියෙනවා මේ හවසට පෝරුව ගන්න එකේ ප්‍රශ්නයක් නැද්ද කියලා. ඉස්සර නම් සාමාන්‍යයෙන් හවසරේ පෝරුව සෙරමනි එකක් ගත්තේ නැහැ. හැබැයි වර්තමානයේ ඕනතරම් weddings තියෙනවා හවසට පෝරුව සෙරමනි එකක් අරගෙන හවසට නැකත් වෙලාවල් සකස් කරලා දෙනවා. ඔයාලට මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒකින් ද ඔයා එච්චරම ඒකන worry වෙන්න දෙයක් නැහැ. ඔයාලට අවශ්‍ය නම් හවස evening function එකක් ගන්න. ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයා evening function එකකට යන්න. පෝරුව සෙරමනි එකත් ඔයාලට කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ඔයාලට නැකත් වෙලාවල් සකස් කරගන්න අවශ්‍ය නම් ඒ දේවල් උත් කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. හරි. එතකොට මේ schedule එකේ හැටියට අපි 6:00 ඉඳලා 7 වෙනකම්
පොරුව ෆන්ක්ෂන් එක ගන්නවා පොරුව ෆන්ක්ෂන් එක අරගෙන ඉවර වෙලා එතනින් පස්සේ අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එකේ වැඩ ටික පටන් ගන්න. හැබැයි ඔයා හිතන්න ඔයාට පොරුව ෆන්ක්ෂන් එකක් නැහැ කියලා පොරුව සෙරමනි එකක් නැත්තම් ඔයා මේ 6^7 කියන දේ අයින් කරලා ඔයාගේ ෆන්ක්ෂන් එක කෙලින්ම ඔයා පටන් ගන්න ප්ලෑන් කරන්න 6^7 කියන ටයිම් එකේ. 6^7 මෙතනදී අපි අවධානය දෙන්න ඕනේ මොකක්ද කියලා මම ඊළඟ පොයින්ට් එකේදී කියන්නේ ටයිම් මැනේජ්මන්ට් කියන තැනේදී ඔයාට වඩාත් පැහැදිලි කරලා දෙන්න. Right. ඊට පස්සේ 7/5ට අපි ඔයිල් ලෑම්ප් එක පත්තු කරනවා 7/10ට කිරිබත් කේක් ස්ට්‍රක්චර් එකට යනවා ඊට පස්සේ කිරිබත් කේක් ස්ට්‍රක්චර් එකට ඔයාලා රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් ඒ තියෙන ටයිම් එක අනුව ඔයාලා රෙජිස්ට්‍රේෂන් එක මේ ඕන තැනකට ඇතුල් කරගන්න පුළුවන් අපි හිතනවා 7 කාලට වගේ රෙජිස්ට්‍රේෂන් එක තියෙන්න කියලා ඊට පස්සේ ඒක ඇතුළත් කරගන්නවා ඊට පස්සේ ඔයාලා ෂැම්පේන් එකක් තියෙනවා නම් මිල්ක් ෆවුන්ටන් එකක් තියෙනවා නම් ඒකට කාලය වෙන් කරන්න පුළුවන් 7/30ට ඊට පස්සේ 7/40 ඉඳලා 8 වෙනකන් අපි ෆැමිලි ෆොටෝග්‍රාෆ්ස් වල ටයිම් එක තියෙනවා ඊට පස්සේ टेबल विजिट करना अवश्य ना वाट तब भी ना विश्व की तरफ एक एलोकेट करना सामान्य फंक्शन पटांगा हतट इतने पैकिंग हिल अभी अटटम बुफे को ओपन करान बैने अभी एक हिंदा सामान्य अटहमार वगे टाइम में का कभी डिनर एक गान अटहमार टाप बुफे को ओपन करना गया हितना मेरे गोडा पराकु कराने पा आगे डिनर का गोडा खाती है ना फोड़ी लाइए ना एक बुफे का गोडा क्राई कराने पा අටහ මාර් කියන තැන උඩරිම තියාගන්න එතනින් හටනම් බුෆේ එක ඕපන් කරන එක ගෙනියන්න එපා මොකද ඔය දෙන්න බුෆේ එක ඕපන් කරනක අනිත් ඇහැට කන්න විදියකුත් නැහැ රයිට් එතකොට අටහ මාර් නාමය අපි යනවා ඩිනර් එකට එතකොට මේ සාමාන්‍ය ඩේ ෆන්ක්ෂන් එකකදී නම් ඔගොල්ලෝ ගොඩක් වෙලාවට ඩිනර් එක අරහ ලන්ච් එක අරගෙන ලන්ච් එකෙන් පස්සේ ඔගොල්ලෝ ගොයිනවේ චේන්ජ් එකට යනවා හැබැයි ඊවනිං ෆන්ක්ෂන් වලදී ගොඩක්ම මේ අවුට්ඩෝ ඊවනිං ෆන්ක්ෂන් වලදී මේ ගොයිනවේ චේන්ජ් එකට යන එක සෑහෙන අඩුයි ඇත්තටම එහෙම යෑමේ ලොකු අවශ්‍යතාවයකුත් නැහැ ඔයාට ඒ කාලේ ගත කරන්න පුළුවන් ඔයාට අවශ්‍යම නම් ඒක ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි මගේ සාමාන්‍යයෙන් එහෙම ගන්නවා අඩුයි සහ එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ එතනදී ඉතින් ඔයාට පුළුවන් එකම ඩ්‍රෙස් එකකින් ඒක ඉන්න ඉතින් එතනත් ඔයාට එක පැත්තෙන් කොස් සේවින් එකකුත් තියෙනවා එහෙම ලොකු අවශ්‍යතාවයකුත් එතන නැහැ ඉතින් කොහොම හරි ඒක හින්දා අපි ඒ කෑ ලයින් කරා ඔයා ගොයින වේ චේන්ජ් කරන්න යන ටයිම් එක 9:00 ඉඳලා 9:50 වෙනකන් ඔයාට පුළුවන් ඔයාගේ ෆස්ට් ඩාන්ස් එකට යන්න ඔයාගේ මොන හරි සර්ප්‍රයිස් ඩාන්ස් අයිටම් තියෙනවා නම් ඒ වට යන්න මොන හරි සොන් එකක් දිනනවා නම් ඒවට යන්න ওই දේවල් වලට ගිහිල්ලා ඔයාට 9:50 ඉඳලා 11:20 වෙනකන් ඔයාට ඩාන්සින් ෆ්ලෝ එක යන්න පුළුවන් ඩාන්සින් ෆ්ලෝ එක ගියාට පස්සේ ඩාන්සින් ෆ්ලෝ එක යන්න පුළුවන් ඒ අතරතුරේ ඔයාට ගෲප් ෆොටෝස් වලට ටයිම් එක දෙන්න හැකියාවක් තියෙනවා ඔන්න ඔය විදිහට තමයි යන්නේ සාමාන්‍යයෙන් අපිට අපි දන්නවා හෝල් එක හම්බ වෙන්නේ අපිට පැය 5කට එතකොට ඔයාට මේක normal function එකකදී ඔයාට පිටත් වීමේ නැකතක් තියෙනවා නම් පිටත් වීමේ නැකත වැටෙන්නේ එතකොට ඔය 11:00 කියන time එක අතරතුරේදී 11:00 11:45 වගේ time එක ඇතුලේ ඉතින් ඔයා target කරන්න කොහොම හරි 11:00 වගේ මේ function එක ඉවර කරන්න මොකද night function එකේ තියෙන ඊළඟ දේ තමයි function එක ඉවර කරගන්න එක පොඩ්ඩක් විතර අපහසු තැන් එනවා සමහර තැන් වලදී පොඩ්ඩක් අමාරු වෙනව හත්ත ගන්න මොකද රැට රැ වෙලා ඉතින් කට්ටියත් නටනවා කරනවා ඒ දේවල් එක්ක ෆන්ක්ෂන් එක ටිකක් ඇදෙන්න බලන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ දේවල් වලට අවධානය යොමු කරන්න. ඔයාට අවශ්‍ය නම් මංගල සභාවක් කරන්න. මංගල සභාව ඔයාට මේ එන්ඩ් එකේදී කරන්න පුළුවන්. හැබැයි එන්ඩ් එකේදී කරනවට වඩා මේක ඔයාට පුළුවන් නම් සාමාන්‍යයෙන් මෙන්න මේ හරියදී කියන්නේ අපි මේ ෂැම්පෙන් ෆවුන්ටන් එක ওই ටික කරලා මේ ටේබල් විසිට් එකට කලින් මේ ෆැමිලි ෆොටෝස් වල පස්සේ මෙන්න මේ වගේ තැනක කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ වගේ තැනක කරන්න. ඒක ගොඩක් හොඳයි. ඒ මොකද සාමාන්‍යයෙන් රැ 10 11 කියන ටයිම් එක ඇතුලේ අපි උනත් දෙයකට කන්සන්ට්‍රේට් කරනවා අඩුයි සාමාන්‍ය කතාවකට අවවාද අනුශාසනාවල කන්සන්ට්‍රේට් කරනවා අඩුයි. ඉතින් ඒක හින්දා ඒක ගොඩක් රෑ වෙච්ච වෙලාවක් සමහරක් වෙලාවට වගේ ෆන්ක්ෂන් එකේ කට්ටියත් පිට වෙ ගිහිලා දෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා හොඳම වෙලාව මංගල සභාවක් වගේ කරනවා නම් ගොඩක් අන්තිම වෙන්න යනකම් ඉන්නේ නැතුව වාට මැද හරියේදී ඒක කරගන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. හරි ඔන්න ඔය විදිහට තමයි එතකොට සරලව සංක්ෂිප්තව අපි ඩේකේ ෂෙඩියුල් එක ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් කියලා අපි මෙතනදී ඩ්‍රාෆ්ට් එකක් එහෙම නැත්නම් සාම්පල් එකක් විදිහට පෙන්නන්නේ. ඉතින් මේක ඔයාගේ ෆන්ක්ෂන් එකට අදාළ දේවල් යෙදෙන විදිහට ඔයාට මේක වෙනස් කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි අපිට ඊළඟට තියෙන කතා කරන්න තියෙන කාරණාව තමයි කාල කළමනාකරණය සහ ඉවෙන්ට් ප්ලෑනේ. එතකොට මෙතන කාල කළමනාකරණයේදී ඔයා අවධානය දෙන්න ඕනේ ප්‍රධාන කරුණු කාරණා දෙකක් තියෙනවා. මම ඔයාට මේ ෂෙඩියුල් එකේදීත් ඒක සඳහන් කරා. අපි ඉවෙන්ට් එක කීයටද පටන් ගන්න කියලා. ඉතින් පෝරුව සෙරමනි එක නැති ඉවෙන්ට් එකක් නම් ඔයාට 6ට පටන් 6:00 පටන් ගන්න පුළුවන්. 6:00 වගේ පටන් ගන්න පුළුවන්. එතකොට ඔයාට සාමාන්‍යයෙන් අපි ඉවෙන්ට් එකක් ප්ලෑන් ගන්න පැය 5කට වගේනේ. වෙඩින් එකක් ප්ලෑන් ගන්න පැය 5කට වගේ. ඔයාට අවශ්‍ය නම් 6ට පටන් ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ සාමාන්‍යයෙන් කොමන් ටයිම් එකක් විදිහට ගත්තාම 6:00 11:00
හයමාර කියන ටයිම් එක තමයි අයිඩියල්. එතකොට පටන් ගන්න තැන තමයි හයමාර. ඊට පස්සේ ඉවර කරන තැන දෙවෙනියට වැදගත් සාධක ඉවර කරන තැන 11 මාර කියන එක මම කියලා කිව්වේ ඔයාට සාමාන්‍යයෙන් ඔයාට නැකතක් තියෙනවා නම් පිටත් වෙන්න කොහොම හරි මේ නැකතට පිටත් වෙන්න ඕගොල්ලෝ වැඩ කටයුතු ලෑස්ති කර ගන්නවා. හැබැයි නැකතක් නැත්තම් හිතන්නකෝ හෝම් කමින් එකක් කියලා ඊවී නයිට් ෆන්ක්ෂන් එකක් ඉවර කරගන්න එක ඔයාට ටිකක් ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා සාමාන්‍යයෙන් 11 මාර කී වගේ කියන එකක් ප්ලෑන් කරන්න. එතකොට ඔයාට සාමාන්‍යයෙන් 11:45 වගේ වෙද්දී නවත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඒක කියන්න තව හේතුවක් තමයි මොකද ෆන්ක්ෂන් එක ගොඩක් රෑවෙන් රෑවෙන්න වගේ ෆන්ක්ෂන් එකේ කට්ටිය පිටත් වෙලා යනවා. එතකොට අවසාන භාගයේ වෙද්දී ගොඩක් වෙඩින්නල පිරිස ඉතුරු වෙන්නේ මේ නෑදෑයෝ ළඟම හිතවුදුන් ටික විතරයි. ඉතින් ඔයා ෆන්ක්ෂන් එකක් කරද්දි ෆන්ක්ෂන් එක පිරිලා ලස්සනට තියාගන්න ඕන නම් ගොඩාක් රෑවෙනකම් මේක අදින්න ගෙනියන්නත් එපා. එදගෙන යන්න එපා. 11 මාරකින් ලිමිට් එක ඇතුලේ ඔය ෆන්ක්ෂන් එක ඉවර කරන්න මේකේ ටයිම් ප්ලෑන් කරන්න වැඩ ටික කරගෙන යන්න. ඊට පස්සේ ඉවෙන්ට් ප්ලෑනින් කියන කාරණාවක් මම මෙතනට ගෙනාවේ ඇයි? මොකද අපි මෙතනදී ඇත්තටම ලස්සනට සහ කොස්ට් එක පැත්තෙන් බලන්නේ අපි අවුට්ඩෝ ෆන්ක්ෂන් එකට යන්නේ. ඉවිනිං ෆන්ක්ෂන් එක නම් ඒක වගේ චොයිස් එක. හැබැයි මෙතන අපි ඉවිනිං අවුට්ඩෝ ෆන්ක්ෂන් එකක් ගැන කතා කරන්නේ. සාමාන්‍යයෙන් අවුට්ඩෝ ෆන්ක්ෂන් එකක් කරද්දී ඔයාගේ ඉන්ඩෝ ෆන්ක්ෂන් එකක් ගන්නවට වඩා ඔයාට පොඩි ස්ට්‍රෙස් එකක් වැඩි. ඒ මොකද අර මම කලින් කිව්වා වගේ weather forecast එක කොහොම වෙයිද? අපි සපය ගන්න ඕනේ දේවල් අපි විසින් සපය ගන්න ඕනේ දේවල් තියෙනවා සාමාන්‍යයෙන් ඉන්ඩෝ එකකට වඩා. ඉතින් ඒක හින්දා මේ දේවල් හරියට කෝඩිනේට් කරගෙන ප්ලෑන් කරගෙන ඔයාට මේ ඉවෙන්ට් එක ගෙනියන්න බැරි නම් බැරි වුණොත් ඔයා අර එක්ස්පෙක්ට් කරපු ලස්සන ඔයාට මේ වගේ ෆන්ක්ෂන් එක ඇතුළට අරගෙන ඉන්න බෑ. ඊළඟ කාරණාව තමයි ඔයා ගොඩක් ස්ට්‍රෙස් වෙනවා ඔයාගේ ඔළුවේ නම් ඔයාව නම් තනියම මේක ඇදගෙන යන්න පුළුවන් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා ඔයාට මේ ඉන්ඩෝ ෆන්ක්ෂන් එකකට වඩා අවුට්ඩෝ ෆන්ක්ෂන් එකක් ලස්සනට කරගෙන යද්දී ඔයාට මෙතන ඉවෙන්ට් ප්ලෑනින් ස්කිල් එක සෑහෙන වැදගත් වෙනවා. මොකද ඒ ඉවෙන්ට් එක වෙලාවේ වෙඩින් එක යන වෙලාවේ ඩිසිෂන් මේක් කරන්න තීරණ ගන්න ගොඩක් දේවල් එකතු වෙන්න පුළුවන්. ඒක හින්දා ඒ පැත්තට ඔයා විශේෂ අවධානයක් ලබා දෙන්න මේ ඉවිනිං අවුට්ඩෝ ෆන්ක්ෂන් එකක් ගනිද්දී. අපිට ඊළඟට කතා කරන්න තියෙන කාරණාව එන්ටර්ටේන්මන්ට්. එන්ටර්ටේන්මන්ට් ගැන කතා කරද්දී මේක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එන්ටර්ටේන්මන්ට් කියන කාරණාවට ඔයාලට තීරණය කරන්න පුළුවන් මොන වගේ මියුසික් එකකටද අපි යන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට හිතන්න පුළුවන් එක්කෝ මේක ඊවිනිං ෆන්ක්ෂන් එකක්. එතකොට එළියේ තියෙන්නේ ඒක හින්දා පොඩ්ඩක් මේකේ එනර්ජි ලෙවල් එක අපි ටිකක් වැඩිපුර මේන්ටේන් කර ගන්න ඕනේ මේක හවසක තියෙන හින්දා කියලා ඔයාලට ඒ විදිහට හිතන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට හිතන්න පුළුවන් මේක එළියේ තියෙන ෆන්ක්ෂන් එකක්. මේක තියෙන්නේ බොහොම නිෂ්කලංක පරිසරයක. ඒක හින්දා අර කාම් එන්වයරන්මන්ට් එකක් මේන්ටේන් කරගන්න විදිහට ඔයාගේ එන්ටර්ටේන්මන්ට් අයිටම් ටික ඔයාලට පෙළගස්වන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂයෙන් මම මේ ගැන සඳහන් කරේ මේකට ඔයාලට එකතු කරගන්න පුළුවන් අර ෆයර් වර්ක්ස් වගේ දේවල්. මොකද ෆයර් වර්ක්ස් වගේ දේවල් මොකද මේක නයිට් ෆන්ක්ෂන් එකක්. ඉතින් ඔයා දැකලා තියෙනවා වෙඩින් එකේදී මල් වෙඩි පත්තු කරනවා, නිලාකූරු පත්තු කරනවා, ලස්සන ෆොටෝස් වලට ලස්සනයි. මෙන්න මේ වගේ දේවල් මේ එන්ටර්ටේන්මන්ට් කියන කැටගරි එක ඇතුලේ ඔයාට යොදා ගන්න අවකාශය තියෙනවා මේක ඊවිනිං ෆන්ක්ෂන් එකක් හින්දා. ඉතින් ඔයාට ඒ දේවල් කරන්න අනිත් දේවල් නම් සාමාන්‍ය විදිහට තමයි ඔයාට කරගන්න තියෙන්නේ එන්ටර්ටේන්මන්ට් වල සාමාන්‍ය විදිහට කරන්න. මොකද අපි ඊවිනිං ෆන්ක්ෂන් වලදී ගොඩාක් අර මේ නැටුම් වගේ දේවල් දකින්නේ නැහැ. මොකද මේක අවුට්ඩෝ ෆන්ක්ෂන් එකක්. ඉතින් ඒ වගේ තැන් වලදී ඒකේ ගොඩාක් ඒ වගේ දේවල් වැඩි වුණොත් අර ඉවෙන්ට් එකේ තියෙන ලස්සන ගතිය නැති වෙන්න පුළුවන්. ඒකින්ද ගොඩාක් ඒ වගේ දේවල් ඇඩ් කරගන්නේ නැහැ. ඔයගේ බෑන්ඩ් එක හරි DJ එක හරි ඒ දේවල් වලින් අපිට ඉවෙන්ට් එකේ එන්ටර්ටේන්මන්ට් පැත්ත සම්පූර්ණ කරගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව අර මං කිව්වා වගේ ෆයර් වර්ක්ස් වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඩෙකරේෂන් ගැන කතා කරද්දී ඊළඟ කාරණාව ඩෙකරේෂන්. ඩෙකරේෂන් වලදී විශේෂයෙන් අපි අවධානය යොමු කරන කාරණාවක් තියෙනවා. මොකද මේක ඇවිල්ලා අර මං කිව්වනේ නයිට් ෆන්ක්ෂන් එකක් මේක ලස්සන වෙන්නේ වගේ දෙන ලයිටින්ග්ස් එක කියලා. එතකොට ඩෙකරේෂන් ඇතුළේ වැඩිපුර ලයිටින්ග්ස් භාවිත කරන්න හැකියාවක් තියෙනවා මේක ලස්සන කරන්න. එතකොට සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට අපි ඔයගේ එන්ට්‍රන්ස් එක ගත්තාම එන්ට්‍රන්ස් එක ඇතුලේ පොඩි ලයිට් වැල් වලින් ගිහිල්ලා ඊට පස්සේ ඔයගේ උත්සවයේ තියෙන ඒරියා එකේ ඔයා ලයිටින් කරන්නේ කොහොමද? ඔන්න ඔය ඩෙකරේෂන් එකත් ඔයාලා ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍ය පෝරුව සෙටිබැක් එකකට අමතරව මේ ලයිටින් පැත්තට ඩෙකරේෂන් ටූල් එකක් විදිහට ඔයාට අවධානය යොමු කරන්න පුළුවන්. ඔයා දැකලා ඇති ලස්සන එන්ට්‍රන්ස් තියෙනවා. මේක තනිකර ලයිටින්ග්ස් වලින් විතරක් හදලා. ඉතින් ඒව කොච්චර ලස්සනද කියලා ඔයා දැකලා තියෙනවා නම් ඔයාට මතක් වෙයි. අපි ඉමේජස් සහ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඇඩ් කරන්නම් මේ වීඩියෝ එකටම. ඉතින් ඒ වගේ මේ ලයිටින්ග්ස් පැත්ත ඩෙකරේෂන් ගැන කතා කරද්දී ඒක වෙනුවෙන් ලයිටින්ග්ස් කියන කාරණාව ප්‍රධාන තැනක් ගන්නවා මේක ඇතුලේ.
ඊට පස්සේ අටවෙනි කාරණාව ෆොටෝග්‍රැෆි ඇත්තටම මේව සාමාන්‍යම දේවල් මේව ලොකු වෙනසක් නෑ ඔයා එකම දේ ෆොටෝග්‍රැෆර්ස් එක ෆොටෝග්‍රැෆර්ත් එක කලින් කතා කරගන්න මෙතන තියෙන්නේ අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් ඊවනිං ෆන්ක්ෂන් එකක් කියලා එතකොට මොකද ඒගොල්ලෝ මේ කැමරාවේ භාවිතා කරන ලෙන්සර්ස් ඊට පස්සේ මේකට කොහොමද ඒගොල්ලෝ ලයිටින්ග්ස් ඒ කියන්නේ මේගොල්ලෝ ෆොටෝස් වලට ලයිට් කරන්නේ කොහොමද මොකද මේක ඊවනිං ෆන්ක්ෂන් එකක් මේක අඳුර දින වෙලාවක් ඉතින් ඒක ඇතුලේ ගොඩක් ලයිට් තියෙනවා වගේ ඉවෙන්ට් එක ඇතුලේ ඒව රිෆ්ලෙක්ට් වෙන්න බෑ ෆොටෝස් වලට ඉතින් මේ වගේ දේවල් තමයි ඔය අවධානය යොමු කරන්න ඕනේ फोटोग्राफर के तौरता है इकोलांट तीन एक्सपीरियंस किसी प्रश्न है इवेंट के लसन कवर कल एक खाली कथा कल की अभी मेम ईवनिंग आउटडोर फंक्शन हेड़ता है इनके लिए फोटोग्राफर इतकोटे या ये आवश्यक वाले लैसिकर गनी हर इट पे मे ड्रेसिंग ड्रेसिंग की कारण आव मैं पॉइंट ऐड करें मेकि दीवाधान करे पुंच मुंज दीवाकना एक गोडा कपी डार्क कलर्स यानी नह ईवनिंग फंक्शन है यानी नह की गिया प्रश्न आखने पोडक् लसन सह कैपील पेनवा ईवनिंग फंक्शन है लाइट कलर्स यानवा इट पास अभी एंधुम कोच्चर अभी ब्राइट के तुगल दीना ब्राइट लगे तीन गोडा दिग एंधुन तीन दिग सायवल दिग फेल वगे देवल अभी एंधुन सकस्कर हम ऐ थिंक ईवनिंग फंक्षन है पोडक सेलकली मत आप एलिए इन्े ईवनिंग इतना आउटडोर फंक्षन कथा करें इतो एलिए इन्े समहार वे एंधुमे तुत्ति वगे देवल पेटलेन मे मंकी देवल बोम सरल देवल हे वगू हितन देवल एवगना तो अवधानी यमुकर इट पास मड वगे देवल तिब्बत वगे एंधुमे मडगे पुलवांग इवेंट इन वागे एंधुम लसन त्यागा सहन वटन थिंक एकदेवना तो अवधानी यमुकर वाट एंधुम तोर गनी इलाग कारण अवतम मेकअप करना मेकअप आर्टिस्ट कथा कर लट की मेक तीयन एलिए एलिए सा ఒకలంగి ఫోటో షూట్ ఎక తునహమార హతర వెది పటంగ అనేది సాధారణ సూర్యాలోకයක් తీనవా ఇతిం హిరు ఎలియ వెటనవా ఓట దాడియ దాన్న పులువం మేక ఎతుర ఏసీ నే ఏకింద ఓట మేకప్ ఎక దాద్ది దాడియడ మేకప్ ఎక దియవిలా గియోత్ వెడిన్ ఎక ఇవర్ వెద్ది ఓయాగే మేకప్ ఎక నతి వెన్న పులువం ఎహమత్ నత్తం మేక దియ వెన్న పులువం తనిన్ తన ఇతిం ఏకింద మేకప్ ఆర్టిస్ట్ ఎక కథా కరన్న మెహమ అవుట్డోర్ ఫంక్షన్ ఎకక్ తీయెన్నే ఇతిం ఏకింద ఎతకొట ఎయా ఏ అదాల విధిహట ఏవట ఒరొత్తు దెన విధిహట ఓయాగే మేకప్ ఎక సెలసుం కరాయి ఏ దేవల్ ఓయా ఏ విధిహట కథాభా కరగన్న ఇతిం మం ఎత్తరమ మేకిది కియన్నోనే ఓయా ఈవినింగ్ ఫంక్షన్ ఎకక్ అవుట్డోర్ ఫంక్షన్ ఎకక్ గన్నవన ఎతన ఓయాట కాన్సంట్రేట్ కరన్న తీన మూలికమ కారణో కారణావ తమై लोकेशन एक सह इतना तीन लाइटिंग्स उन्न ओयदेन तम एर ओयागे हेमदेनि मैं लोकेशन हुआ मैं तो कैम सपेगा केटर होटे मेनू हेगी इट पास एक तीन फेसिलिटी फेसिलिटी सपेगा उन्न कारण संबंधित तम लुकू अवधान अनेकूत कारण सामान्य वेडिंग फंक्शन का खास सामान है इट अम तरह हेमदेम अभी मे आउटडोर वेडिंग आना आउटडोर वेडिंग वाट पोड़ बैकअप प्लान तीनोने मैं मेक करना हदिस्यवत वेसावत मम मुखदर की मेक विनवाटने मे हई ओया पुंची बेकअप प्लान का खदागन तीयागनो वा गाने पड़ी हॉल तीन हिमाचल टेन स्की पैक तीन मुखद वाट वेस पालने एक बगे दीवा पड़ी बेकअप प्लान का तीयागन इतक वेडिंग विलावधि हिमद हदिस्यवत मुहन दिन सिद्धन ओयाट हेकिन ये बेकअप प्लान टग्गा मूव इतना फंक्षन प्रश्न आखने बेरगा हेकि अभी मे गे आरंभ वितरा मे आउटडोर ईवनिंग फंक्षन के अभी इसहाट तवत् वीडियो की बैक वाट प्लान कर लीना ये हम गोडक दिन अब रिक्वेस्ट कर लीन इलाक वीडियो के तम चर्च फंक्षन का अनिवार्य मे मैसे वाट ये वीडियो लभनवा अभी एक बेडर गए वाट हों वीडियो लबादे सूदान मेनवा थिंकना अभी मे वीडियो मैं अवसान करना प्रश्न मनोहर तीनवा कमेंट कर रहा कमेंट कर लरी अपने मेसेज खरीदा अभी ये प्रश्न उत्तर देने सुधान मिंगी ना तब अलुत वीडियो है कि इक्मटम हम शुभ दवसा।